අද මං හදන්නේ එග් පීසා බිත්තර පීසා එකක්. හුඟක් බටහිර රටවල් වල අය මේ පීසා එක බේකන් සහ බිත්තර දාලා හදනවා. අද මම හදන්නේ බිත්තරයි චිකන් හැම් එකතු කරලයි. චිකන් හැම් නැතුව බිත්තර විතරක් දාලා හදන්නත් පුළුවන්. මේක පිටි මිශරින් කප් දෙකකින් ඒකෙවේ ග්‍රෑම් 260කින් හදන තුන් දිනකට කන්න පුළුවන් ලාජ් පීසා එකක්. මේ පීසා එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද පීසා එකේදී තව පුංචි ටිප්ස් ටිකක් කියලා දෙනවා. දැන් අපි පිටි ගන්න විදිය අනුව පිටිවල බර ප්‍රමාණය එහා මෙහා වෙන්න පුළුවන්. ඒ නිසා පිටි ගන්නකොට මෙන්න මේ වගේ හැන්දෙන් අරන් කෝප්පෙට දාගන්න. එතකොට මම ගත්ත ගානම ඔයාට ගන්න පුළුවන්. කෝප්පේ පිටියකට ඔබල තද කරලා ගත්තොත් මීට වඩා බර වැඩි වෙන්න පුළුවන්. මම මේ මෙෂරින් කප් එක පිටියකට ඔබල ගන්නවා නම් ඔයත් ඒ විදිහට ගන්නවා නම් හරි. ඔන්න ප්‍රධාන ටිප් එක. ඊළඟට මම සීනි තේ හැඳ කලින් දිය කරනවා. ඒකට මම මද රස්නි වතුර මෙෂරින් කප් භාගයක් අරගෙන සීනි ටික දිය කරනවා. මේක තමයි මගේ ඊළඟ අලුත් ටිප් එක. ඉසල සීනි ටික හොඳට දිය වෙනකන් දිය කරනවා. දැන් අපේ ඉන්ස්ටන්ට් හීස් තේ හැඳ ඒකට දාලා කලවම් කරලා මේ විදියට වහනවා. ඊළඟ ටිප් එක තමයි මේ පිටිගත මෙෂරින් කප් එකේ භාගය කෝප්පෙන් තමයි මං වතුර මෙන්නේ. මේ කෝප්ප දෙකේ හැඩ වෙනස් වුණාට මේ කෝප්ප දෙකට අල්ලන්නේ එකම ප්‍රමාණයයි. මම මෙහෙම පෙන්නන්නේ එක එක ගෙවල් වල එක එක හැඩේ කෝප්ප තියෙන නිසායි. මේ දෙකේම භාග ප්‍රමාණය තමයි මේ කහපාට කෝප්පේ තියෙන්නේ. මේ භාගය කෝප්පෙන් තමයි ඊස්ට් පිපෙන්න තියන වතුර මෙන්නේ. දැන් අපි ඊස්ට් එක විනාඩි 10ක් යනකොට මේ වගේ පෙන දාලා ඇවිල්ලා. මේ තියෙන්නේ හොඳට පිපිලා නම් මේ වගේ පෙන තියෙනවා. මේ වගේ පුංචි ඊස්ට් පැකට් සුපර් මාකට් වලින්, ග්‍රොසරි කඩවල් වලින් රුපියල් 40කට 50කට වගේ ගන්න පුළුවන්. දැන් මේ ඊස්ට් එක සේරම පිටියකට දාගන්නවා. ඊළඟට ලුණු තේ හැඳි භාගයයි ඊළඟට ඔලිව් ඔයිල් මේස හැඳක් එකතු කරනවා. ඔයාට ඔලිව් ඔයිල් නැත්තම් පාට සුවඳ නැති තෙල් වර්ගයක් එකතු කරගන්න. මතක ඇතුව ඊස්ට් පැකට් ගන්නකොට එක්ස්පයරි ඩේට් එක කල්ලිකුත් වීමේ දිනය බලන්න. දැන් මේ වගේ හැඳෙන් කලවම් කරලා අපේ ඊස්ට් තිබුණු බෝල් එකට තව මේස හැඳි දෙකක් වතුර දාලා ඒ ටිකත් කලවම් කරලා පිටියකට දාගන්නවා. දැන් හැඳෙන් ඒ ටිකත් කලවම් කරලා හැඳ පැත්තකින් තියනවා. මේකත් එක ටිප් එකක්. අතින් ගොඩාක් තද කරන්නේ නැතුව පිටි ටික එකතු කරගන්න ඕනේ. දැන් බලනකොට යට තව පිටි ටිකක් තිබුණ නිසා තව වතුර තේ හැඳක් එකතු කරනවා. මේකත් තව ටිප් එකක්. වෙළඳපොලේ එක එක ආයතන වලින් හදන පිටි වර්ගවලට වතුර අල්ලන ප්‍රමාණය පොඩ පොඩ එහා මෙහා වෙන්න පුළුවන්. ඒ නිසා මම කියලා දීපු විදියට පරිස්සමට වතුර එකතු කරන්න. තව පිටි ගැටිය තියෙන නිසා අතේ වතුර චුට්ටක් ගාලා ඩෝ එක හදාගත්තා. මෙන්න මේ වගේ සොෆ්ට් ඩෝ එකක් තියෙන්න ඕනේ. දැන් ටේබල් ටොප් එක උඩට හරි බෝඩ් එක උඩට හරි අරගෙන මේ විදියට නීට් කරන්න ඕනේ. මේ අල්ලේ යට පැත්තෙන් ඉස්සරහට තල්ලු කරලා ඩෝ එක මෙන්න මේ විදියට හරවනවා. ඊට පස්සේ ආයෙත් තමන්ගේ පැත්තට ඩෝ එක මේ විදියට අරගෙන ආයෙත් අල්ලේ යට පැත්තෙන් තල්ලු කරනවා. මේ ක්‍රමයට දිගටම නීට් කරන්න. මේ ඩෝ එක හොඳට සොෆ්ට් වෙනකන් විනාඩි 10ක් 12ක් විතර නීට් කරන්න ඕනේ. ටිකක් වෙලා නීට් කරලා මේ වගේ පොඩ්ඩක් ඇදලා බලන්න ඇතුලේ කඩතුළු වගේ තියෙනවද කියලා. මේ වගේ කැඩිලා කැඩිලා තියෙනවනම් ආයේ ටිකක් නීට් කරන්න. ආයේ තව චුට්ටක් මදි ආයේ තව ටිකක් මන් නීට් කරනවා. ඔයාට ස්ටෑන්ඩ් මික්ස් එකක් තියෙනවනම් ඒකේ දාලා විනාඩි 5ක් 6ක් විතර නීට් කරගන්න. දැන් ඩෝ එක අතට අරගෙන මෙන්න මේ විදියට බෝලයක් වගේ හදනවා. හදලා යට ටික මේ වගේ එකතු කරනවා.
එකතු කරලා අපේ බෝල් එකට තෙල් චුට්ටක් විතර ගාගන්නවා. ඊළඟට අපි එකතු කරපු පැත්ත යටට හරවලා තියලා මෙන්න මේ විදියට වහනවා. ඔයාට පුළුවන් මේ විදියට කිචන් ටවල් එකක් හරි සර්වියට් එකක් හරි තියලා පිඟානක් ඒක උඩින් තියලා වහලා කිචන් සර්වියට් එක මෙන්න මේ විදියට උඩට නවන්න. එතකොට අපේ ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවනම් දෙගුණයක් වෙලා තියෙනවනම් හොඳට පේනවා. ඔයාලට හොඳට පේන්න ඕන නිසා මම මේ වගේ ක්ලින් ෆිල්ම් එකකින් වහනවා. මේ තියෙන රෙසිපි එක බලලා ලියාගන්න. අද මම මේ පීසා එකට දාන්නේ චිලි සෝස්. මේ චිලි සෝස් එකෙන් මේ පීසා එක ගානට දැවිල්ලට තියෙනවා. චිලි සෝස් ගෙදර හදන්න ඕනේ නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඊළඟට මම පීසා සීසනින් එකතු කරන්නයි යන්නේ ඔරිගානෝ තේහෙනි භාගයයි, බැසිල් තේහෙනි කාලයි, රෝස්මරි තේහෙනි කාලයි, තයිම් තේහෙනි කාලයි. මේ තමයි ඉතාලි ජාතිකයන් පීසා හදනකොට දාන වියලි කොළ වර්ග. මේවා සුපර් මාකට් වල පුංචි පුංචි පැකට් ගන්න තියෙනවා. මේ පීසා සීසනින් හදන වීඩියෝ එකක් අපේ අම channel එකේ තියෙනවා. ඒක බලලා ඒ විදිහට හදාගන්නත් පුළුවන්. දැන් මේ ටික චිලි සෝස් එකත් එක්ක කලවම් කරලා ඔලිව් ඔයිල් චුට්ටක් එකතු කරනවා. මං ගත්ත ලුණු ගෙඩියේ මෙන්න මේ වගේ රවුන් ටිකක් කපලා ගත්තා. ලුණු ගෙඩියේ ඉතුරු මැද කොටස් ටික මේ වගේ චූටි චූටි කෑලි වලට කපනවා. ඔයාගේ ගෙදර තක්කාලි තියෙනවනම් තක්කාලිත් මේ වගේ කොටු කොටු කපලා දාගන්න. දැන් අපේ ඩෝ එක ඩබල් සයිස් දෙගුණයක් වෙලා. දැන් මම ටේබල් ටොප් එකට මෙන්න මේ විදියට පිටි ටිකක් එහා ගන්නවා. ඊළඟට ඩෝ එක පරිස්සමට අරගෙන මෙන්න මේ විදියට ටේබල් ටොප් එක උඩට තියනවා. තියලා මේ වගේ අතින් පොඩ්ඩක් රවුම හදා ගන්නවා. ඊට පස්සේ ආයෙත් අනිත් පැත්ත හරවලා තියලා තව චුට්ටක් හදා ගන්නවා. දැන් ආයෙත් ටේබල් ටොප් එකට පිටි ටිකක් දාලා ඩෝ එක අතට අරගෙන මෙන්න මේ විදියට දෙපැත්ත දානවා. හරි ලේසි. ඊට පස්සේ මේ වගේ මිට මොලවල ඇඟිලි ටික නවාගෙන මෙන්න මේ විදියට අත් දෙකින් කරකවනවා. එතකොට ඩෝ එක ටක් ගාලා ලොකු වෙනවා. හරියට මට මේක දිග අරගන්න තප්පර 50යි ගියේ. විනාඩියක්වත් ගියේ නැහැ. මේ පීස පෑන් එකේ විශ්කම්බය එක කොනක ඉඳලා අනිත් කොනට අඟල් 12යි. පීස පෑන් එකේ ගානට රවුම හැදුනට පස්සේ එක පැත්තක් මේ විදියට අනිත් අත උඩට නවනවා. පීස පෑන් එක ළඟට අරගෙන පරිස්සමට ඒකට දාගන්නවා. දැක්ක නේද? හරි ලේසියෙන් දාගත්තා. දැන් අපේ පීස බේස් එකේ ක්‍රස්ට් එක අතින් මේ වගේ ගානට හදනවා. දැන් ඔයා මේ වගේ හිල් පෑන් එකක බේක් කරනවා නම් පෑන් එක උඩ පීස ඩෝ එක තියලා අතින් දිග අරින්න එපා. එහෙම වුණොත් පිටි ටික යටින් මේ හිල් වලින් එළියට පනී. හිල් නැති එකක හදනවා නම් ට්‍රේ එක උඩ තියලා දිග අරින්න. දැන් මේ විදියට වහලා විනාඩි 10ක් තියෙනවා. දැන් මේ වෙලාවේ අවන් එක සෙල්සියස් අංශක 225ට ප්‍රී හීට් වෙන්න දානවා. විනාඩි 10කට පස්සේ අපේ ටොපින්ස් ටික දාගන්නයි යන්නේ. ඉස්සෙල්ලාම අපේ ඉටලියන් හර්බ්ස් ටික දාපු සෝස් එක පීස බේස් එක උඩ ගානට අතුරනවා. ඊළඟට මං කපාගත්ත ලුණු රවුන් ටික මෙන්න මේ ක්‍රමයට තියාගන්නවා. ඔයාට ලුණු රවුන් නැත්තම් කමක් නැහැ. චීස් වලින් මේ විදියට රවුම් හදාගන්න. මම මේ එකතු කරන්නේ මොසරෙල්ලා චීස්. චීස් වලින් මේ වගේ භාගයක් දාගෙන තක්කාලි කෑලි ටිකත් මේ විදියට දාගන්නවා. ඊළඟට මං චූටියට කපාගත්ත ලුණු ටිකත් එකතු කරනවා. ඔයා බලන්නකෝ, චීස් වලට ලුණු වැටුනම හරිම රසයි. ඊළඟට මේ එකතු කරන්නේ චිකන් හැම්. ඒවත් මේ වගේ තීරු වලට කපලා මේ විදියට එකතු කරනවා. ඔයාගේ ගෙදර චිකන් උයපුව තියෙනව නම්, එහෙම නැත්නම් මෂ්රූම් උයපුව තියෙනව නම් මේකට එකතු කරගන්න. මීට කලින් පීස එකට දාන මෂ්රූම් එකක් හදන හැටි මං කියලා දුන්න. ඔයා මෂ්රූම් වලට කැමති නම් ඒක බලලා ඒ විදියට හදාගන්න. බිත්තර කඩනකොට වෙන වෙනම බෝල් එකට කඩලා ඊට පස්සේ පීස බේස් එක උඩට දාන්න. නැත්නම් නරක් වෙච්ච බිත්තර තිබුණොත් පීස එකත් අහකෙයි. දැක්ක නේද? ලුණු වලල උඩට බිත්තර ටික කඩලා දැම්මා. හරි ලස්සනයි. කට්ටිය ගානට ඉන්නවා. ගම්මිරිස් වලට කැමති නම් ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්න. ඊළඟට මංගාව තියෙනවා ෆ්‍රෙෂ් ඔරිගානෝ. ඔරිගානෝ චුට්ටකුත් දැම්මම හරිම සුවඳයි.
ඔයා ගාව ඔරිගානෝ තියෙනවා නම් එකතු කරගන්න. දැන් මගේ අවන් එක සෙල්සියස් අංශක 225ට රත් වෙලායි තියෙන්නේ. ඔන්න මං අද ඔයාලට තවත් රහසක් කියලා දෙනවා. ඉස්සෙල්ලම මම අවන් එකේ උඩයි යටයි එලිමන්ට් දෙකම දාලා විනාඩි 9ක් බේක් කරනවා. විනාඩි 9කට පස්සේ අවන් එකේ උඩ ඔෆ් කරලා යට විතර විනාඩි 3ක් දානවා. ඇයි දන්නවද මෙහෙම කරන්නේ? උඩයි යටයි දෙකම දාලා විනාඩි 12ක් කිව්වොත් එහෙම අපේ බිත්තරේ වැඩියෙන් බේක් වෙලා හයි වෙනවා. එහෙම නැත්තම් ඔයා කරන්න වෙන්නේ චීස් උයි ටොපින්ස් ටිකයි ඔක්කොම දාලා විනාඩි 9ක් බේක් කරලා විනාඩි 9කට පස්සේ එළියට අරගෙන බිත්තරේ කඩලා දාන්න ඕනේ. එතකොට බිත්තරේ ගොඩක් ඉවෙන්නේ නැහැ. ඊට වඩා ලේසි ක්‍රමය තමයි උඩයි යටයි විනාඩි 9ක් දාලා විනාඩි 9කට පස්සේ උඩ ඔෆ් කරලා යට විනාඩි 3ක් දානවා. මේ ක්‍රමයට කරාම එකපාරටම අවන් එක ඇතුලේ තියලා එළියට ගන්න පුළුවන්. දැන් විනාඩි 12කට පස්සේ අපේ පීස එක එළියට අරගන්නවා. දැම්මම එළියට ගත්ත හැටිය පීස ක්‍රස්ට් එකට ඔලිව් ඔයිල් ටිකක් බ්‍රෂ් කරනවා. හරිම ලස්සනයි. තව පුංචි ඔරිගානෝ කොළ ටිකක් තියලා ලස්සනට ගානිෂ් කරගන්නවා. මේ බලන්න අඩියත් හොඳ ගානට බේක් වෙලා. දැන් ඔයාට පුළුවන් 3 දිනෙකට නම් මෙන්න මේ ක්‍රමයට කපා ගන්න. මට නම් මේ එකක් කෑවහම හොඳට බඩ පිරෙනවා. ඔයත් මේ වගේ පීසා එකක් හැදුවොත් කිතරයි ගොඩක් සතුටු වෙයි. බලන්න පිටින් ගිහිල්ලා මේ වගේ පීසා එකක් කනවන කොයිතරම් ලොකු මුදලක් යනවද? මේ බලන්න හොඳට බේක් වෙලා. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. බඩගිනි බඩගිනි එග් පීස බඩගිනි. එග් චිකන් හැම් චීසි පීසා. මේ චිලි සෝස් එක මේ පීසා එකට හොඳ රසයක් ගෙන දෙනවා. මේ වගේ පීසා එකක් ඔයා හැදුවම අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. අවන් ඇතුවයි අවන් නැතුව සාස් පානේ ෆ්‍රයි පෑන් එකේ මේ වගේ පීසා හදපු වීඩියෝස් පෙලක්ම තියෙනවා. මේ දකුණු අත පැත්තේ තියෙන ඊතලේ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. ඔයාට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටු කරලා පෙන්වන තැන තියෙන අපේ අම්මගේ පින්තූරේ ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් කියලා එකක් එනවා. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලේලිස්ට් කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කැම වර්ග ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. කැමති ප්ලේලිස්ට් එකක් ක්ලික් කරලා ඔයා කැමති කැම වර්ග බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුවත් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.